විද්‍යාශේත්‍රී ඉතාමත්ම ප්‍රබල විශය දහරාවක් විදිහට මේ ඉතිහාසය කියන විශ්ව සඳහන් කරන්නට පුළුවන්. මගේ ඇතය තියෙන මේ ලිපි සරණය ඒ හා සම්බන්ධව සුවිශේෂී වැදගත්කමක් තිබන ලිපිසරණයක්. යිතිහාසික පර්යේෂණ ලිපි සරණය. අද අපි කතා කරන පොත් වැඩසටහනින් කෘතිය පිළිබඳව කතා කරනවා මේ කෘතියට අන්තර්ගත වෙලා තියෙනවා බොහොම සුවිශේෂයේ ලිපි ගණනාවක්ම ඒකම වටිනාකින්න ලිපි ගණනාවක්ම. ඉතිං ඒක්කම දවත් කෘතිීන් තුනක් මග අතිය තියෙනවා ශ්‍රී ලාංකික බ්‍රහ්මි බ්‍රාහ්මි අක්ෂරමාලාවේෙහි ආරම්භය ඒකම පුරාත්ථන ශ්‍රී ලංකාවේ අපරාධ ිනිශ්චය හා දණ්ඩුවම් එ එක්කම Social and cultural History of ශ්‍රී ලංකාම මේ ඉංගිසි කෘතිය මේ සියලුම කෘතිීන් ගැන කතා කරන්නට මේ කෘතින්වල හිමිකරවා, අදදවස. අපි අපේ මැතිරියයට කැඳවාගෙන ආවා. මහාචාරය එන්නේ විමලසේන මහතා ආයිබන් මහාචාරතුමනි එතුමා මේ වෙනකොට පෙරදිෙන විශ්වවිද්‍යාලයේ ඉතිහා සාධ්‍යනාාංශයේ කටයුතු කරමින් ඉඳලා හැබැයි දැම් මේ වෙනකට ග්‍රන්ථ කරණයටත් ප්‍රවිශ්ඨ වෙලා සෑහෙන කාලයක් තවත් බොහොම සුවිශේෂී සමාජම හෙවරයන් කරමින් අපේ සාහිත්‍යයකෙතාස්වදධාන්නට සුවිශේෂී දායකත්වයක් සපයමින් කටයුතු කරනවා. ඉතිං මම හිතනවා පෙරදි විශ්වවිද්‍යාලි ඉතිහා සාධ්‍යනනාශයේ හිටපු ආංශාධිප තිවිදිටඒ ලබපු අත්දකීම් එක් මේ බොහෝ කෘතිීන් ලිය බිලා තියෙන්නේ. මම මේ ඓතිහාසික පාර්ේෂන් ලිපිසාරණයට කලින් මහාචාරතුමනි මේ ශ්‍රී ලාංකික බ්්‍රාහ්මි අක්ෂරමාලා වෙහි ආරම්භේගෙන එකක් කතා කරන්න කැමතියි. මේ ග්‍රන්ථය ඉතාමත්ම සුවිශේෂී ග්‍රන්තයක් වෙනවා. මගේ ශාස්ත්‍රවේදී ගෞරෝව උපාධිය සම්බන්ධෙන් තමයි මේ ඩිමන්ධනය සකත් කරන්නට යදනේ. මේ ග්‍රන්තය සඳහා. උපදෙස් ලබාදුන්නේ මහචාරය ලෙශ්ලිගුණු වර්ධන මහතා. විශේෂයෙන්ම ලංකාවේ බ්‍රාහ්මී, අක්ෂර මාලාවේ ආරම්භය පිළිබඳව සලගන කොට දැනට අප විසින් පොදුවේ පිළිගන්නා මතයවන්නේ ක්‍රිස්තුපූරව තුන්වැනි සතවර්ශය කියලා. නමුත් අනුරාධපුර ඇතුළුණුවර මාලිගාව අභියසින් සොයාගන්නාලද මැටිබඳුන් වල දකින්නට ලැබෙන අක්ෂරවලදී. සෙම එම අක්ෂර කිස්්තුපුූරුව හයවෙනි සතවර්ශයට අයිති බව සලකන්නට යෙදනාා එනිසා මගේ හතරවෙනි වසර උපාධ නිබන්ධය සඳහා මම ප්‍රධාන මාතෘකාාවක් විදියට ග්‍රන්ථයක් විදිට තෝරාගන්නු ලැබි මෙන්න මේ කියන මාතෘකාව මේක කිස්තුපූරෝ හයවෙනි සතවර්ශයට මේ ක්ෂර මාලා හිත වෙනවාද හෙමත්නයක් තම් ඊට එයාහාගේපු කාලාලපරිචේද හෙමත්නැත්ම ඊට හගේපු කාලපරිච්චේ දෙයක්ද ඒ ඔසේ ගිල්ල තමයි ම මේ ග්‍රන්තය ඒ අවස්ථාව උපාදින නිබන්ධයක් විදිහට අපේ ශාත්‍රපීටයට ප්‍රධානය කරු ලැබ්බේ. ඒවාකට මගේ නිගමනයෙවුනේ මේ අක්ෂර ක්‍රිස්තුපූරු හයවැනි සතවර්ශයට නෙමෙයි ක්‍රිස්තුපූරුවතුන්වැනි සතවර්ෂයට කියලා. එකැනේ දැනට අපදන්නවා ලංකාවට බෞද්ධාගම ගෙනෙන් ලද මයින්ද මහාරහතාන් වහන්සේගේ ආරම්භයක් සමගමත් තමයි ලංකාවේ බ්‍රහම ක්ෂ්‍ර මලාාවේ ආරම්භය සිදුුවන්නේ. එනම් ක්‍රස්තුපූරුව තුන්වැනි සතවර්ෂයල්. එතකොට මම මේ අක්ෂර මොනකාහල පරි්චේදරද අයිති වෙන්නේ කියලා පරේෂණය කරගෙන යනකොට මට පැහැදිලිවම පෙනීගියා මේ අක්ෂරමාාව ක්‍රස්තුපූරුව හයවැනි සතවර්ශයයටනෙමයි ක්‍රස්ටපූරුව තුන් වැනි සතවර්ෂයට බව. එනිසාඒ ප්‍රධාන තේම අවතමයි, ප්‍රධාන අරමුණ තමයි අවසාහන නිගමනය තමයි මේ පේෂණයේද මට ලැබුණේ මේ ක්‍රිස්තුපූර හය වනනි සතවර්ශයට අයිති යක්ක්ෂණෙමෙයි ක්‍රිස්ටතුපූරුව තුන් වැනි සතවර්ශයට. ඊටත් එහාගේපු කාලපරික්්ෂය දෙයක් මීට විශේෂයෙන් ක්‍රිස්තුවර්ස දෙවැනි සතවර්යට අයිති වන අක්ෂර සම්බන්ධෙනුත් මම මේ සම්බන්ධ මේ ග්‍රන්තය තුළින් හවාදක්වලා තිබෙන. ද ශයෙන් ෘතින් පිබඳ කතාරම ද තිහසයේ පිබඳ අපි යාලි ආවර්ජනයකරීම සහ මංහිතනව දැ මේවා පිළිබඳ නැවත නැවත අධ්‍යනයන් කිරීම වඩාත් වැදගත්වනවා විශෂණ විශිවිද්‍යාල අධ්‍යන වල සිටින දරුවන්ට ප දරුවන් හම හස පිබඳව කැමත්තක් දක්න අයටත් කෘති ඉතා වැදගත්ව සාපිය අගත ද තාකරම ගෙන පුරාත්ත ශ්‍රීලංකාවේ අපරාධ විනිශ්්‍රයහා දන්ඩුවක්. මේ ග්‍රන්ථ සම්බන්ධ පොදුවේ අදහස තමයි මගේ විභාග සඳහා නීමීත වුණු ඒ සඳහා ප්‍රධානය කරලාද ග්‍රන්ථ විශෂයම මේ ග්‍රන්ථය අදාළවන්නේ දර්ශනපති උපාදි විභාගය සඳහා පරේෂණයට ලක් කරලා ඒ දිරිපත් කරලා ද ග්‍රන්ථය ක්‍රිස්තු පූරොතුන් වැනි සතවර්ශයේ සිට ක්‍රිස්තුවර්ෂය දොළොස් වැනි සතවර්ෂය දක්වා ශ්‍රී ලංකාවේ පැවතුුණු අපරාධ. ඒවාගේම විනිශ්චය සහ ඒ දක්වා පවත්වාගෙන ගේපු දන්ඩන ක්‍රමවේදයන් මොනවාද කියන එක තමයි, මම මේ උපාධී සම්බන්ධින් විශේෂයම අවධහනයොමු කරලා පරේෂණයට ලක් කලේ. ඇතුවසෙෙන්ම ඒග්‍රන්තයත් ඉතාමත්ම ස්වාර්ථකුණා ඒ උපාදි නිබන්තය සඳහා මහාචාර්ය ජ්‍රේෂ්ඨ මහාචරය හංගුරන් කෙත දීරාණන්ද හාමුදුරුවන් වහන්සේ විසින් තමයි ග්‍රන්තයට මඟ මට උපෙස්ලබාදන්ෙඋන් වහන්සේ දැනටනෑ ආපාතරින් වවෙන්නවුනා. ළමු ඒ ග්‍රන්ථය ඉතාමත්ම සුවිශේෂී සහ සාර්ථක ග්‍රන්ථයක් වහෙන් අපට ප්‍රකාශයට පත්කීමට හැකියාව ලැබුණා. අප රමයක් කරග ට කතා කර තිබෙන දවසේද අපි කර බල පපරත්ව අයිතිහසික පශ ලිප ර social and cultural History of Sri Lanka. මේ බදව අප සගගල ක කර ම කර ක කර.හොෙන් පුව කතා කරො. අපි කතා කරමින් සිටේ බොහොම සුවිශේෂී ග්‍රන්ථකී පයක් පිළිබඳවයි මහාචරයන්නේ විම්ලසන හතා විසින් රචනා කරනලද ඒක මගේ අතය තවත් පොතක් තින මේ සෝ ක ්‍රී ලංකා හ මේ ග්‍රන්ථය ප්‍රකාශයට පත්රීමට ප්‍රධානවස මෙහේතුනේ මගේ පD උපාදිය හෙමත් නැතම් දර්ශන සූරිී උපාධිය සඳහා මම ඉදිරිපත් කරනලද පර්යේෂණ ග්‍රන්ථය විශේෂය මම පර්ේෂණය ප්‍රධනය කෙල විශ්ිවිද්‍යාල ඉතිහාස දෙපාර්තමේන්තුව ආශ්‍රිතව විශේසෙෙන්ම මේ සඳහා උපදේශන් ලබා දුන්නේ මහචරය ස්බි හෙට්ියා රච්චි මහත්මත් ඒ වගේම මහාචාරය ඒ චෙම්මෙච් අභේරත්ත මහතාත් විශේසෙන්ම මේ ග්‍රන්ථය තුළින් මම මගේ පරේෂණවලින් හෙළි වුණේ කිස්තුූ වර්ෂ දහතුන්වැනි සතවර්ශීදලා කිස්තුවර්ස පහළුස්ුවනි සතවර්ශය අවසානය දක්වා ලංකාවේ පැවතුුණු සමාජ සහ සංස්කෘතික තත්ත්ව යන් පිළිබඳව. ඒ සම්බන්ධයෙන් විශේෂයෙන්ම එවකට පැවත්තුුණු විවාහය ඉළඟට කාන්තාවගේ තත්ත්වය සහ සමාජ සංස්ථා සමාජ කුල බෙහෙද මොනොවද කියන එක සම්බන්ධෙන් විශේෂ අවධානයක් යොමු කරුන් ලැබවා විශේසෙන්ම කාලිංග මාගගේ ආක්‍රමණයෙන් පසුව තමයි ඔය කිය කාලපරිච්චේදය වැදගත් වෙන්නේ ඊට පසුව සමාජය තුළ සිදුණු, ප්‍රධාන විෙනස්වීම් දහරාවන් මොනොවදකේනෙක තමයි, මගේ අවධානයට ලක්වුණේ මේ ග්‍රන්තේ තුළින්. හොඳයි අපේ ඉදිරියේදී ඒ කෘතිය පි ිබඳවත් ගැම්බරික් සා කච්චා කරමු. මහාජරිතුමනි ඓතිහාසික පරේෂණ ලිපි සරණය දැ මේගේ මංහිතන හරි අමාරුවේ මේගේ පර්ේෂණ ගන්ත නිර්මාණ කර මේ ලිපි ක්්‍රැස් කරන්න එතකොට මේ ලිපිවලතින වටනාකම්මොනුවද මේ ගණය කිරීම් කරටවෙනුව මේ මේ මුල්ලිමේ ගණන්දුර නෙමේ මුූල්ලිමේ වටනාකක් නෙමේ ඊට වඩා අයහගේ විශාල වටිනාකන්තින ලිපේ හොඳයි මේ වගේ කෘතියක් මේ වගේ ලිපි එකතුවක් ඔබ එකතු කරන්නට න ග්‍රන්තයක් ද ලිදක්වට හෙතුවයි. ප්‍රධාන වස්සේම මේ ග්‍රන්ථය තුළ ම ඇතුළත් කරලා තිබෙන්නේ මවිසින් මීට කලින් ප්‍රකාශයට පත් කරලා තිබෙන පර්යේෂණ කරලා ප්‍රකාශයට පත් කරලා තිබෙන ලිපි රාශියක්. එතකොට ඒවා ඇතුළත් වෙන්නේ විවිධ සංගරාවල. ඒ සංගරාවල තිබෙන ලිපි අපේ පාටක ජනතාවට. ඒ අයගේ අත්හොලට හසුවෙනවා අඩුයි. ඒනිසා මම කල්පනා කලා එ ග්‍රන්ථයක් විදියට මේ ලිපිටික එකතු කරලා ග්‍රන්ථයක් විදියට ප්‍රකාශයට පත් කරන්නට. ඒනිසා තමයි මේකට යිතිහාසික පර්යේෂණ ලිපි සරණය යනුනුත් නම් කරනු ලැබේ මහචරතුම එකන එකකට වෙනස් වූ ලිපි තමයි මේකට එකතු කරලා තියෙන. ප්‍රධාන තේමාවන් ගණනාවක්මතිබෙනවා ඇදැන් අපි පරේෂණ කරනකට එක් තේමාවක් ඔස්සේ නෙමෙයි පරේෂණයටට ලක් කරන්නේ. දැ මේ ග්‍රන්ථයේ දේශ බලකොට ප්‍රධාන වසයෙන්ම ආගමික ශේත්‍රය සම්බන්ධයෙන්. ඊළංඟට නීතිය සහ අධිකරණය ශේත්‍රය සම්බන්ධයනුත් ඒත් එක්කම වානජ සහ ආර්ථික තත්ත්වයන් ලිබඳව ලංකාවේ මේ කියන කාල පරික්චේදය තුළ පවත්වාගෙන ගියපු කරුණු සම්බන්ධෙන් ඒ සම්බන්ධ රචනාවලා තිබෙන ලිපිලේකන මම ඇතුළත් කරුම් ලබවා. එනිසා විශේෂයෙන්ම පැරණ නිසාහා මධ්‍යකාලීන ශ්‍රී ංකික ඉතිහාසය සම්බන්ධයෙන් ඉතාමත්ම වැදගත්වන ලිපිලේකන රශ්්‍යක් තමයි මම මේ ග්‍රන්තය සඳහා ඇතුළත් කරලා තිබෙන්නේ එක්ම මට පෙනුණ මේ තව වෙනස් වෙච්ච අංශයකුත්තියෙනවා විශරමය අපේ රට සහිඉන්දයා අතරතින ආගමික සබැන්දිියාව පිළිබඳව. ප්‍රධාන වශයම ආගමික සම්බන්ධතා ගත්තහම මම මුලින්ම කතා කල්ලා තියෙනවා දළදා වහන්සේගේ ඉතිහාසේ ඒත් එක්කම ලංකාවසසා දකුණු ඉන්දියාවත්. පවත්තාගෙන ගේපු ආගමික සම්බන්ධතා ඒක ඉතාමත්ම සුවිශේෂී. මොකද මෑත කාලිනව මිට ිකක් ඉහත කාලේෙදී ඉතාමත්ම විවේචනාත්මකව අදහස් ඉදිරිපත් වෙන්නට වනා දකුණු ඉන්දියාවත් එක්ක පවත්වාගෙන යන සම්බන්ධතා විශේෂයම දමිල සම්බන්ධතා නමුත් අපට ඉතිහාසේ පිළිබඳව ගවේශණය කරගෙන යනකොට එහෙම දැන් සාමාන්‍යෙන් සමහර අය පිළිගත්තා මේ සිංහල දමිල පිරි බොහම විරෝධී තත්වයකින් ජීවත්ව වුණ පිරිසක් කියලා නමුත් ඉතිහාසේතුල අපි ගවේශෂණය කරනකට පහැදිලිමම් පෙන යනවා. දකුණ ඉදියාවස් සහ ලංකා අතර ඉතාමත්ම මනා ලෙස බෞද්ධාගමික සම්බන්ධතාවයන් පවත්වාගෙන ගිය බවට. අදරත්ේ සාක්ෂිතියන අදටත් ඒ සාක්ෂී ඒආකාරරිම අපිට බලාගන්නට පුළුවන්. ඉතාමත්ම කිට්ටුම උදාහරණයේ විහටම ප්‍රකාශ කලොත් කකිිස්්තුවර්ස ධතුවැනි සතවර්ශයෙන් පසුව මාගගේ ආක්‍රමණයෙන් පසුව ඒත් එක්කම ලංකාවේ සිටිය ගෞරෝණිය සංඝා වහන්සේ ඉන්දියාවට පැනලයනවා. පැනලයන වාකය තමයි අපිට කියන්නටත් පෙන්නේ විශේෂම දුණු ඉන්දියාවට දකුණු ඉන්දියාව එවකට සිටිය සමහර රජවරුන් අපේ ලාංකිික ගෞරෝණීය සඟරත්නයට ආරක්ෂාව ලබා දෙනවා. දැන් එහෙම ආරක්ෂාවට පත්තුනු ගෞරණී හාමුදුරුවන් වහන්සේ නමක් රචනා කරනලාද දුණ ඉදාවේදලම පාසකජනාාලංකාරය නැමැති කෘතිය ඉතාමත්ම වැදගත්වෙනවා. උන්හන්සේ ඒ ග්‍රන්ථය ඒ පාලකයාගේ ඒ ප්‍රදේශය තුළ සිටිය පාලකයාගේ අනුග්‍රහය ඇතිව තමයි මේ ග්‍රන්ථයේ රචනා කරන්නේ. විශසය උන්හන්සේගේ බදන්ත ආනන්ද තෙරුණන් වහන්සේ කියන ලාංකික සිංහල භික්‍ෂූන් වහන්සේ නමක් පිළබඳව ඒ ග්‍රන්තේ තුළ සඳහන්ග වෙන. උන්හන්ේ තමයි මේ ග්‍රන්තේ රජනා කරන්නේ. උන්හන්සේ මාගගේ ආක්‍රමට සමය තුළ ලංකාවේ ඉතාමත්ම විනාසකාරි තත්වයක් බෞද්ධාගමට ඇතිුණනා. එයින් බේරී පලායාමට ලාංකික භික්ෂන් වහන්සේලට සිදුවුණා. ලංකාවෙන් එතර වෙන්නට. එහි ප්‍රතිඵලයක් විදිහට තමයි දකුණ ඉන්දියාවට ගිහිල්ලා. එහි සිටිය දමිල පාලෙකයින්ගේ දමිල් රජවරුන්ගේ ආරක්ෂාව ඇතිව මේ බෞද්ධහක්ම තවදුරටත් පවත්වාගෙන ම සඳහා එක්කේ ග්‍රන්ථ කරනෙහි නිියුක්ත වන්නට වනාා. එහි ප්‍රතිඵලයක් විදිහට උපාසක ජනාලංකාරේ දකුණු ඉන්දියාවවි රජනාවනවා විසිසේම රාජරාජප පෙරඋම්පල්ලි කියන විහාරස්ථානයේ සිට තමයි ආනන්ද ස්වාමීන් වහන්සේ විසින් උපාසක ජනාලංකාරය රජනා කරන්න. ඒනිසා ප්‍රතිවිරද්ධ මතවවාද තත්වයක් අපිට තාමත්ම ඇත් අතේ තුළින් දකින්නට ලබෙන් ැහැ ඒක තාමත් මඇත කාලිනව උසන්නව වුණු තත්ත්වයා. ඉතිහාසේ ගවේෂනය තුලින් එහම තත්ව අපි කින්න ලැබෙන නැහැ.ඒ ඔස්යේ තමයි ම මේ කරුණු සොයාගෙන තිබෙන්නේ. සමාර ටිතින් පසුකාලයනව ඒ විවිධ පරම්පරාවල්ල අවශ්‍යතා වුවමනා මත මේ වැනි දේවල් නිර්මාණය වුණාවිය හැකි හැබැයි ඉතිහාසයකි සුදු ආකාරයකය වෙනි සඳහනක් සිද්ධ වෙලා නැහැ. ඒක මංහිතනවා මේ ඒවා දිගටම පවත්වාගෙනයාමේ වැදගත්කම මේ වගේ ලිපි බලද අපිට එලියට ගන්නට පුළුවන් ඒ සාධක සමගින් අපිට කතා කන නිසා අපේ සබන්ධියාව කෝයිතරන්ද කියලා අපි නීතිය පැත්ත ගත්තත් පරිපාලනය පැත්ත ගත්තත් ආගමික වට පිටාව ගත්තත් මේ හැමයක් පිබඳවම ඉතිහාසය තිබුණු සබන්ධියාව මේ ලිපිවලින් අපිට ඉතාම මැනවින් ප්‍රකට වෙන කරුණු බෞට පත්වෙනවා. අපි විරාමයක් අරගෙන යලිත් මේ කතා බහට එක්වනවා. විරමෙන් පස්ුව යළිත් කතා කන්න පොත්. මාච අරතුමි මේ දළදා වහන්සේ පිළිබඳව ඉතිහාසේ අධ්‍යනයේ දේ. උපයෝග කරගන්න පුළා මූලාස්ත්‍ර පිළිබඳ ලියවිච්චා අගනා ලිපි අක්කමහි සතුයි. ඇත විශේෂයම ලංකාවේ ආගමික ඉතිහාසේ පිළිබඳව සොයාබලාගෙන යනකොට ඉතාමත්ම වැදගත් කඩීමක් වශයෙන් ධන්තධාතුන් වහන්සේ අපිට සල්කන්නට පුළුවන්. විශෂයම අපි දන්නවා. ක්‍රිස්තුවර්ස හතරවැනි සත වර්ශය කිත්සිරිමවන් රාජ්‍ය සමය තුළ තමයි ලංකාවට ධන්තදාාතුන් වහන්සේ වැඩම කරවන්නේ ැන් එතන ඉඳලා යුග ගණනාවක් තිස්සේ අද දක්වාම ඉතාමත්ම සුරක්ෂිතවධන්තදාාතුන් වහන්සේ ශ්‍රී ලාංකික බෞද්ධයින් විසින් සහ බෞද්ධ පාලකයින් විසින් සුරක්ෂිතව ආරක්ෂා කරගෙන තිබෙනවා. ඒනිසා, මේ පිළිබඳව අපිට වැදගත්වෙනි දළදා වහන්සේගේ තත්්‍යතාවේ සත්‍යය ගවේෂණය මොන ආකාරෙන්ද අපි සොයාගන්නේ මේ යිතිහාසික වශයෙන් සත්‍යය සිදුුවීමත් කියන ගැටලුව පිබඳ සොයාගෙන යනකොට යම්යම් මූලාශ්‍ර අපි වැදගත්වෙන. එතකට ඒ මුූලාස්ලොස්සය තමයි අපි මේ පරේෂණයන් කරු ලබන්නේ විශේෂයම මහාවංසය දහතුවංසය දළදා පූජාවලිය ඉලාන්ට පූජාවලිය දළදා සිරිත වගේ. සාහිත්‍ය මූලාස්ස්‍ර අපි දේශය සාහිත්‍ය මූලාසර තුරින් දළදා වහන්සේට කරනු ලැබූ පුද පූජාවන් පිබඳව චාරිත්‍ර වාරිත්‍රයන් පිළිබඳව ඊළඟට ඒ සම්බඳධව උනන්දු වෙලා කටයුතු කරන ලද රාජ්‍ය පාලකයින් පිළිබඳව මන වූ විස්තරයක් අපිට ලබා ගැනීමට හැකියාව ලැබෙනවා. ඒත් එක්කම අනිත් පැත්තිෙන් දේශය සාහිත්‍ය ූලාස්්‍ර පමණක් නෙමේ විදේශය සාහිත්‍ය මූලාස්ශ්‍ර විශසේම තායිලන්තේ ජිනකාලමාලී වගේ සාහිත්‍ය මූලාස්ශ්‍ර ඊළඟට චීන මූලාශ්‍ර, මෙන්න මේ කියන සාහිත්‍යයේ මූලාශ්‍ර තුළුණු අපිට දන්තදාතුන් වහන්සේ පිළිබඳව විිධ තොරතුරු ලබාගැනීමට පුළුවන්. ඒත් එක්කම රොබට් නොක්ස්ගේ එදා හෙලදිීවවාගේ ග්‍රන්තයක් පිළිබඳව කටුණු සොයා බල්ලකොට පෙරහැර මේ ඔහුගේ කාල පරිච්චේදේ තුළො කොහොමද කරනු ලැබිවේ කියනයක පිළිබඳව මන විස්තරි දන්තාත්තුන් වහන්සේ පිබඳ ොරතුර ලබෙනවා දන්දදාාතුන් වහසේ හහි දදා පරහැ පිළිබඳව මනනා විස්තර සමුදායක් මේ ඔස්සේ අපිට ලැබෙනවා. ඒට අත්ත අමත්තරව දැන් සාහිත්‍ය මූලාශ්‍ර පමණක් නෙවෙයි පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර, පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර පිළිබඳව සොයා බලාගෙන යන්නකොට අපිට විශේෂයෙන් අනුරාධපුරයේ පොළොන්නරුව දඹදිනිය යාපහුව කුරුණෑගල කෝට්ටේ දක්වා. තිබෙන රාජධානිබල තිබෙන දන්තධාතු මාලිගා පිළිබඳව පුරාවිද්‍යාතුක තොරතුරු ලැබෙනවා. ැ ඒ ඔස්සේ මම මේ මූලාශරොස්සේ කවර තොරතුරු සමුදායක් අප පාඨක ජනතාවට ලබාදීමට හැකියාවක් තිබෙනවාද කියන එක තමයි මේ මාතෘකාව ඔස්සේ මම වඩාත්ම අවධානයට ලක්කලේ. මුදයි බෙලඳ රටාවත් අපිට ඉතිහාස පිළිබඳව හඳුනා ගනට අවකාශය තිබනව ලිපිසරණය . Hisස්්‍ර රිපටසෙල් කියලා ඉතිහාස කරනය සම්බන්ධම තොරතුරු ගවේශණය කරනකොට ඉතිහාසය ඒම පුනර් සිද්ධියක් බවට පරිවර්තනය කරනවා කියලා කියම නක්තියනවා. ඒ නිසා දැන් ඉතිහාස කරණය සම්බන්ධයෙන් සහ ඉතිහාසය ගවේශණය කරගෙන යනකොට වර්තමානය වගේම අතීතයේ තිබුණු සිද්ධිධාමයන් වර්තමානයට යා කිරීමට හැකියාවක් තිබෙනවා. වෙළදාම කියලාකන්නේ එවැනි සංකල්පයායක් ලදම කියන එක වර්තමානය ශ්‍රී ලංකාව තුළපමණක් නෙමෙයි තිබුණේ. ක්‍රිස්ටපූරුව හයවැනි සතවර්ශය ඉඳලා ඊට පසු රාජධහනනි දක්වවාත් ව්‍යාප්තබේලා ගියපු ඉතාමත්ම වැදගත් ආර්ථික සංකල්පයක්. දන්නවා ලංකාව වර්තමානය වුනත් මේ අතීත කාල පරිච්ේදය වනත් පිහිටුව පිහිටීම තිබෙන්නේ පෙර අපර දෙදිග යාකෙරන ඉතාමත්ම, මුහදු මාර්ග පිළිබඳව වානිජ මාර්ගයක් වශයෙන් වැදගත්වන සදිස්ථානයක. ඒක වර්තමාය පවා පිට දකිට ලැබෙනවා දැන් ශ්‍රේදමාවත සංකල්පය අතීතයේ තිබුණා වර්තමානය තිබෙනවා. ඒ නිසා අපිට නැගෙනහිර ඇත පෙරිදිග ආසියාව දක්වා ගමන් කළොත් එහෙම චීනේ දක්වාම අතීත කාල පරිච්චේදය තුළ වානජ ඉතිහාසය සම්බන්ධෙන් ලංකාව වැදගත්වෙනවා. ඒත් එක්කම බටහිර දිසාව අපරදිග දිසා සම්බන්ධයෙන් අවධානය යොමු කොළොත් හෙම රෝමය ග්‍රීසිය වගේ රටවල් සම්බන්ධයුත් අපට අවධානය ය යොමු කිීමට හැකිියාවවෙ ලැබෙනවා ඒකම අරාබිකරය සම්බන්ධයෙන්. අපට ඉතාමත්තව වානජ ඉතිහාසය පිළිබඳව වටිනා තුොරතුරු ගණනාවක්ම වැදගත් වෙනවා. ඒ නිසා අදැන් අර මම මුලින් කියපු අර හිස්ටිරිපට itself. ඉතිහාසේ ඒම පුනර්වර්තනය කරනවා කියන එකට ඉතාමත්ම හොඳම යිතිහාසික සංසීදධිය තමයි පැරල් ලංකාවේ වානිජට යුතු පිළිබඳව. එත ට ලංකාව වානජි කටයුතු සම්බන්ධය ම මේ ග්‍රන්තයට ඉදිරිපත් කරලා තිබෙනවා අභ්‍යන්තර වානජ කටයුතු වගේම විදේශී රටවල සමඟ ලංකාව පවත්තවාගෙන ගියපු සම්බන්ධතාවයන් පිළිබඳව. ඒනිසා ඒ ස්විද්ධිධාමයෙනුත් එක්ක ලංකාවට මොනොවගේ තත්ත්වයක්, ඉන්දිය සාගරය තුළ වෙළදාම කරගනය ඇමට සහ ඒ ඔස්සේ රට සංවර්ධනය කරගැනීමට හැකියාවක් ලැබුණාද කියන එක සම්බන්ධින් තමයි මම මේ ලිපිය තුල්න්නුත් කරුණු වඩාත්ම අවධානය යමු කරලා තිබන්නේ හොඳයි මේගේ වට ලි ොහමයක්ක්තියන අපි අනාගතය මංහිතන තවතවද අපිට මේ කෘතිය පිළිබඳවකාශයක් ලැබේ කතා බහ කරන්නට මහාචාරයන්නේ විමලසේන මහතාවිසින් රචනා කන ලද. යිතිහාසික පර්ේෂණ ලිපි සරණය මේ ග්‍රන්ථයේ පිළි බඳවයි අපි අධ දවස තුමා සමගින් කතා කළේ සතුතිවන්තන මහචරිතම අද දවස අපි මැදිලට පිමිණියට. ඒකම කතා කරන පොත් වැඩසටහනින් අපි අදට සමගෙනය නෝ සුබදවසක්.